ආයිබෝවන් තෙරුවන් සරණයි. මම ජෝතිෂවේදී සුදත් රෝහණ ජයරත්න විසාවෙල්ල ගැට ඇත්ත විශ්ව පන්සල YouTube නාලිකාව සමඟ එක්වෙන ශ්‍රී ලංකාවාසී ලෝවාසී සියලුම ජනතාව සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම අද දින යම් අනාවැකියක් කීමට බලාපොරොත්තු වෙනවා. මොකද දැන් මම ඒකට යන්න කලින් කියන්න ඕනේ, බොහෝ කට්ටිය හිතාගෙන ඉන්නවා අපි මේ දෛවඥ වුණාම මේ අපි ඉෂුවරු බුදුවරු වගේ කියලා. එහෙම දැන් මම දැක්කා, මට කීප දෙනෙක් කිව්වා කමෙන්ට් එකම දාලා තියෙනවා කියලා. මේ මෙහෙමයි කියන ඒවා වරදිනවා. ඉතින් කියන ඒවා හරියට මෙච්චර 100%ක් කියන්න නම් ඉතින් බුදුවරයෙක් හෝ ඉෂුවරයෙක් වෙන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍ය මේ ඉගෙනගත්තු සාමාන්‍ය මිනිස්සුයෝ ඉතින් වරදින්න පුළුවන්. නමුත් මම මේ ඊට කියපු එවෑන් 90%කට වැඩි ප්‍රමාණයක් හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොඳ ජ්‍යොතිෂවේදියෙක් කියලා පිළිගන්නේ 60%ක්වත් පලාපල හරියට කියන්න පුළුවන් නම් ඒ ජ්‍යොතිෂවේදියා ඉතාම සාර්ථක හොඳ ජ්‍යොතිෂවේදියෙක් කියලා තමයි කියන්නේ. මොකද අපේ මනසට ඉසුවරුන්ට වගේ එහෙම ඉන්නේ නැහැ, ඥානයක්ින් පහළ වෙන්නේ නැහැනේ. එහෙම ඉන ඇති. නමුත් අපි මේ ඉගෙනගෙන පොත්පත්වල ඒ ග්‍රහ පිහිටීම් අනුව බලලා කියන දෙයක්. එතකොට දැන් අද මම මේ පෙන්වලා දෙන දෙය තමයි මේ රටේ බොහෝ දෙනෙක් මම දැක්කා මැතියම තුරුපවා විපක්ෂයයි පවා කියනවා මේ අවුරුද්දේ ඉස්සරහට මේ මොනවද අර ඔය අප්‍රිකාය වගේ එහෙම මේ පස් කණ්ඩ වෙන තරම් ආහාර හිගයක් එනවා කියලා. එතකොට කවුරු කෙසේ කිව්වත් ඒ අන්දමේ ලොකු දරුණු ආහාර හිගයක් ලංකාවට එන්නේ නැහැ. මම එක ඉතාමත්ම වගකීමෙන් කියනවා, බය වෙන්න එපා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, ආහාර මිල වැඩි වෙයි. එතනින් ගියාම හිග වෙයි කියන්නේ මේ කියන්නේ අර දරුණුම තත්යක් නෙමෙයි. මට මතකයි අපි පුංචි කාලේ 1975-76 වගේ මේ වගේ පීඩනයක් තිබුණා. නමුත් ඒ කාලේ මෙච්චර ජනගහනයක් නැහැ, වාහන නැහැ. නමුත් ඕනතරම් ඉඩකඩම් වල වගා කරලා තිබුණා. ඉතින් එතකොට මේ ආහාර පාන එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මඤ්ඤොක අලයක් තඹගෙන කාලා හරි එහෙම බඩ පුරව ගන්න පුළුවන් තත්යක් ආවා. නමුත් ඒ වගේ මම දැන් තව දෙයක් කියලා දෙන්න ඕනේ, ඇයි මේ ආහාර හිග වලට මූණ දෙන්නේ? දැන් මම දන්නවා, මම නම් දැන් මේ අවුරුදු 3ක් විතර මේ කොරෝනා ප්‍රශ්නේ ඉඳන්ම මම නම් තාම මේ එක වෙලක්වත් එහෙම බඩකින් ඉන්න වෙලා නැහැ. ඒකට හේතුව තමයි මේ ආහාර පාන සුලභව ලැබෙන්නේ අනිවාර්යම සංසාරය තුළ දන් දුන්න අයට. හොඳට මතක තියාගන්න, විශේෂයෙන් මම මේ අපේ රටේ බෞද්ධයන්ට කතා කරන්නේ. බෞද්ධයෝ නෙමෙයි, අනිවාර්යෙන් මම දන්නවා මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය, දෙමළ අය, ඒ බොහෝම දන් දෙන අය ඉන්නවා. බෞද්ධයෝ කියන්නේ සිල් රකින්න ඒක කොටසක්නේ. ඒක සිල් රකින්න ඒ විශේෂයෙන් බෞද්ධයන්ට වෙලා තියෙන මේ සීලෙත් නැහැ, දන් දීමත් අඩුයි. ගොඩක් අය හරි මේ කියන්නේ දෙනවා කියන්නේ මේ කාට හරි දුන්නට වැඩක් නැහැ, එයා මුළු හදවතින්ම දෙන්න ඕන ඒක. එතකොට එහෙම නොදී අනිවාර්යයෙන්ම එයාට කවදාකවත් මේ කියන්නේ දන් දුන්න කියලා දීලා වැඩක් නැහැ. ඒක මුළු හදවතින්ම දීලා අතෑරලම දාන්න ඕනේ. ඒ ගැන ආයි පස්සේ පසුතැවිලි අනුන්ට කීකිය හිත හිතින්ද වැඩක් නැහැ. ඉතින් එහෙම සංසාරේ පුරාවට දන් දුන්න කෙනෙකුට මේ ලෝකාහාර හිගයක් නේ, මොන ප්‍රශ්නයක් ආවත් කිසිම දවසක කුසගින්න ඉඳ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. එහෙම නුදුන්න අයට අනිවාර්යෙන් ඉඳ වෙයි. ඒකට ඉතින් මට නෙමෙයි කිසි කෙනෙකුට කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් හොඳට බලන්න, හොඳ දන් දීපු අය ඉන්නවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කලින්ටත් වඩා හොඳට දැන් කාලා බිලා ඉන්න කට්ටිය ඉන්නවා. ඒ තම තමන්ගේ කුසල් අකුසල් ප්‍රශ්නේ. ඒතර මම එහෙම ඉතා වගකීමෙන් කියන්නේ හේතුවක් තමයි මේ ලංකාවේ මේ අවස්ථාව වෙන විට ලංකා ලග්න කේන්ද්‍රයේ කුම්භ. අතර මේ කුම්භ ලග්න කේන්ද්‍රයේ 2/11 අධිපති ගුරු ග්‍රහය අනිවාර්යයෙන් මේ අවස්ථාවේදී, ඒ කියන්නේ මට මතක හැටියට මේ අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා ඉඳන් 2023 අප්‍රේල් මාසේ 23 වෙනිදා වෙනකන් ගමන් කරන්නේ කුම්භ ලග්න කේන්ද්‍රයේ දෙවැන්නේ. ඒ කියන්නේ මීන රාශිය. එතකොට කුම්භලා මේ ගුරු ග්‍රහයට ඉතාමත්ම බලවත්ම රාශියක් තමයි මීන රාශිය. එතකොට අනිත් එක තමයි හොඳ මතක තියාගන්න, කේන්ද්‍රයක දෙවනි කොටුවෙන් කියන්නේ ආහාර පාන ගැන. එතකොට ගුරු ග්‍රහය දෙවනි කොටුවේ ඉන්න තාක්කල්, ඒ කියන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් 23 වෙනකන් කිසිම හේතුවක් නැහැ ලංකාවේ මිනිසුන්ට බඩකින්නේ, ඒ කියන්නේ මේ යන තරම් ලොකු බඩකින්නක් එන්න හේතුවක් නැහැ.
ඒක තමයි මම ඉතාමත්ම වගකීමෙන් කියනවා. මැති අමුතුවරු පාලකයෝ මොනවා කිව්වත් ලංකාවට එහෙම ලොකු හිගයක් එන්නේ නැහැ. ඒක නිසා ඔබ බය වෙන්න එපා. ඒ ගැන දුක් වෙන්න එපා. හරිද? මම ඒක තමයි මට මුලින්ම කියන්න අවශ්‍ය වුණේ. එතකොට නමුත් මේ රටේ ආහාර මිල වැඩි වී. එතනින් ගියාම උද්ඝෝෂණ, අරගල, කැරලි වැඩ වර්ජන ඒව වැඩි වී. ඉතින් මට තව කියන්න එක දෙයක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ගොඩක් මම දැක්කා මේ ළඟදී වීඩියෝ එකක් වෙනුගේ ගොඩ පැත්තේද වගේ මට මතක කාන්තාවන් කට්ටිය ගෑස් හරි භූමි තෙල් හරි දුන්නේ නැහැ කියලා බාර හරස් කරන් හිටියා. ඒ හමුදා අනිලධාරි මහත්මයෙක් එයාගේ දරුවා ගන්න යනකොට එයාට උනත් යන්න දුන්නේ නැහැ. ඉතින් ඒක හරි වැරදි. ඉතින් ඔබ පාර හරස් කරා කියලා කිසිම අවස්ථාවකදී ඔබට මේ ගෑස් ලැබෙන්නේ නැහැ, භූමි තෙල් ලැබෙන්නේ නැහැ, අනිත් තෙල් වර්ග ලැබෙන්නේ නැහැ. මම මීට කලිනුත් වීඩියෝ වල කියලා ඇති ඔය පාර හරස් කරන එකෙන් පීඩාවටපත් වෙන්නේ ඔබගේ පන්තියේ අපේ පන්තියේ මිනිස්සු. කිසිම අවස්ථාවක මැතිමතුරු ජනාධිපතිවරුන්ට ඔයකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ඔය වැඩේ කරන්න එපා. ඒක හොඳ නැහැ. අහිංසක මිනිස්සු දැන් ඇත්තටම දරුවේ පුංචි දරුවෙක් ඉස්කෝලේකට දාලා ගන්න යනකොට ඒ පාර හරස් කරලා තිබුණොත් ඒ දරුවා බයේ අඬනවා. හිතන්න ඔබගේ දරුවෝ ගැනත් හිතන්න. ඔබගේ දරුවාගේ තමයි අනිත් කෙනාගේ දරුවෝ. ඒව ගැන හිතලා මිනිස්සු බීඩාවටපත් කරන්න එපා. ඒ කියන්නේ මේ ගෑස් නැහැ කියලා ඉවරලා ඒකට පාර වහලා ඒකට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒ වැඩේ කරන්න එපා දිගින් දිගටම. විශේෂයෙන් කාන්තාව හිතන්න ඔබගේ දරුවෝ වගේ තමයි අනිත් අම්මගේ දරුවා කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට යන්න එපා. ඒවෙන් වෙන්නේ පිරිහෙනවා, සමාජයේ පිරිහෙනවා, මිනිසුන්ට කලකිරීමක් ඇති වෙනවා. මම දැක්ක අර හමුදා නිලධාරියා ඉතාම වේදනාවෙන් කියනවා මෙහෙම කරන්න එපා, මම මෙහෙම යුද්ධ කරලා මෙහෙම කරපු කෙනෙක් කියලා. ඉතින් ඒක වෙනම කතාවක්. එයා යුද්ධ කරපු එක නෙමෙයි ප්‍රශ්නේ. සාමාන්‍ය මිනිස්සෙක් හැටියට පාර වහලා පීඩාවටපත් කරපුවම අර පාසලේ ඉන්න ඒ දරු දැරියෝ තමයි ගණ්ඩ යනකොට ඒගොල්ලන්ට අපහසුතාවයටපත් වෙන්නේ. එතකොට ඔබ හැම වෙලේම හිතනද ඔබට ඉදිරියට ආයෝජනයක් කරන්න. ආයෝජනයක් කියන්නේ මේ මහා සල්ලියන වැඩ නෙමෙයි, මේ කුසල් කියන්නේ. ඔබ ව්‍යාන හොදලා ඒ ඉඳුල් වතුර ටික වීසි කරද්දී ඔබ හිතන්න මම මේ වීසි කරන මේ ඉඳුල් වතුර ටික මේ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා හිතලා දාන්න. එතකොට ඒකෙන් ඔබට කුසලයක් රැස් වෙනවා. එහෙම රැස් වෙච්චාම ඔබ දැනට හරි මේ අවස්ථාවේදී හරි මොනවා හරි ඒ කියන්නේ ආහාර පාන හිගතාවකින් පෙළෙන කෙනෙක් නම් ඔබට යම් මොකද මම මේවා කියලා දෙන්නේ මට මේක කියලා දෙන්න මට මුදලක් වැය වෙන්නේ නැහැ. ඒක මිනිස්සු ගොඩක් වෙලාවට නොදන්නකම නොතේරුම්කම හින්දා වෙන්න ඇති. මේ දාන දෙන්න මහා සල්ලි එහෙම ගොඩක් ඕනේ නැහැ. ඕන කෙනෙක් කොච්චර වෙ නැහැ බෑ කිව්වත් දවසකට වේලක් හරි බත් කනා ඉන්නේ. ඉතින් බත් කාලා මං කියන්නේ නැහැ ඒකෙන් බත් දෙන්න කියනවා නෙමෙයි. මේ බත් කාලා පිඟාන හොදනවනේ. පිඟාන හොදලා වීසි කරනකොට ඔබ ඒකේ ඒ වතුර ටික අනිවාර්යෙන් ඒකේ තියෙන ඉඳුල් ටික මේ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා, මේ පින මට අනුමෝදන් වේවා කියලා හිතනවා අනිවාර්යෙන්. එතකොට ඔබට ඒ කුසලයේ අත් වෙන ඔබ ඒ දානයක් දුන්නා තමයි. ඉතින් ඔය වගේ සුළු දෙයක්වත් ඔබට කරගන්න බැරි නම් ඔබ ඊට පස්සේ මේ රජයටවත් අගමැතිට ජනාධිපතිට බැනලා මිනිසුන්ට අහලපාල මිනිසුන්ට බැනලා අනිත් එක මොනම අවස්ථාවකවත් මිනිසුන්ට ඉරිසියා කරන්න යන්න එපා. ඉරිසියා කරපුවාම ඒ කියන්නේ ඔබ යම් දෙයකට ඉරිසියා කරනවද ඔබ දැන් අල්ලපු ගෙදරගෙන හොඳට කාලා බීලා ඉන්න එකට ඔබ ඉරිසියා කරොත් ඔබට ඒ ආහාර පාන හේ නැති වෙනවා. ඔබ ඉරිසියා කරන දේ ඔබට නැති වෙනවා. හොඳට මතක තියාගන්න. කාගේ හරි රූපයකට ලස්සනට ඉරිසියා කරොත් ඔබ ඊළඟාත්මේ ඉතාමත්ම විරූපී කෙනෙක් කියලා උපදිනවා. කවුරු හරි හොඳ යාන වාහනයක යනකොට එයාට ඉරිසියා කරොත් ඔබට කිසිම දවසක සරෙපු දෙයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ தත්ත්වේ මතක තියාගන්න. ඒවා ගලපලා ගන්න. ඉතින් මට මේකට අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ ආහාර පාන හිග වෙයි කියලා ඔබ මේ අනවශ්‍ය විදියට ආහාර රැස් කරගන්න ඒවට උත්සාහ කරන්න එපා. එහෙම වෙන්නේ නැහැ. කවදාකවත් අපිට ආහාර කුඹින්ට වගේ ආහාර රැස් කරගෙන මේක පිරිමහන්න පුළුවන් දෙයක් නෙමෙයිනි. දැන් ඔය ඩීසල් පෙට්‍රල් හිගේට උනත් ලොකු ඒක හේතුවක් තමයි මිනිස්සු ගෙවල් වල බූලි වල තියන්න. සාමාන්‍ය ලීටර් 5ක් 10ක් තියාගත්තර කමන්නේ නැහැ. මේ 100 ගණන් 1000 ගණන් තියාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවනේ. ඉතින් ඒක ලොකු මේකනේ වැරද්දක්. ඒතරට රජයටත් දරා ගන්න අමාරුයිනේ මේ ආර්ථික පීඩාව ඇස්සේ. ඉතින් ඔබට එහෙම ලොකු හිගයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. අපේ රට මං හැමදාම කියන වගේ තමයි මේ රට බෞද්ධයන්ගේ දේශයක්. ඔබ හරියට පන්සිල් ආරක්ෂා කරගෙන මිනිසුන්ට මෛත්‍රී කරගෙන ජීවත් වෙන්න ඔබ ආවේගශීලී වෙන්න යන්න එපා.
එහෙම ගියාම ඔබගෙම ලේ නරක් වෙලා ලේ පිච්චිලා ඔබට නැති ලෙඩ ඇති වෙනවා. දැන් ගෝඨාභය මහත්තයාට බයිනවා කියලා. ඉතින් ඔය බයිනවා. ඉතින් ඇත්තට ඉතින් මේ බයින්න ඕන තමයි ගෝඨාභය මහත්තයා බැන්නා කියලා මේ මිනිස්සු යන්නේත් නැත්තම්. ඉතින් යාට ඒ කාලය විසින් නියම කාලයේදී ඒ දඬුවම ලබා දෙයි. මොකද මේ අවස්ථාවේදී සෙනසුරු ඉතාම දුර්වලලා ඉන්නේ. ඒ මනුස්සයාට යන්න වෙයි. ඒ ගැන කලබල වෙන්න එපා. නමුත් එයාට බැන්නා කියලා එයාට ඇහෙන්නේ නැහැ. ඔබගේ ඇඟේ ලේ පිච්චිලා ඔබට තමා සෞඛ්‍ය දුර්වල වෙන්නේ. ඉතින් ඔබ හිතට ගන්න කිසි කෙනෙකුට මොනවා හරි ඔබට දැන් තියෙන පොඩි දේ හරි ඔබ මිරිස් පැලයක් හරි හිටව ගන්න බලන්න. එහෙම නැතු කාටවත් අතන මෙතන බැන බැන අඬ ගැව්වා කියලා ඔබ අකුසලයක් රැස් කර ගන්නවා මිසක් ඔබට යහපතක් වෙන්නේ නැහැ. ඒක නිසා මට අවසාන වශයෙන් කියන්න දෙන ඔබ බය වෙන්න එපා. ආහාරී ගයක් එන්නේ නැහැ. පුළු පුළුවන් විදියට ඔබ වගාවක් කරගන්න. ඔබට ආර්ථික ශක්තිය ඇති පරිදි පොඩි කියන අවශ්‍ය දේවල් ටිකක් ගෙනත් තියාගන්නවා මිසක් ලොකු දේවල් වල ගැන කලබල වෙන්න එපා. හොඳයි. එහෙනම් දෙරුවන් සරණයි.